සාදු නමු බුද්ධාය ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ දිනේත් ඔබ මේ එක්වී සිටින්නේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔබ වෙත රැගෙන එන සුඳුරු නිවන් මඟ දහම් කතාබාත් සමඟයි. අද දවසේත් පින්වත් ස්වාමින් වහන්සේ මේ දහම් කතාබහට අපත් සමඟ එක් වෙනවා. මේ දක්වා අපි කතාබස් කළේ පින්වත් වහන්සේ සමගින් සතර සතිපට්ඨානය ගැනයි. සතර සතිපට්ඨානේ ගැන සතිපට්ඨාන සංයුක්තයේ ඇසුරින් ඒ සූත්‍ර දේශනා ඇසුරින් අපි කතා කළා. අඹපාලි සූත්‍රය කතා කළා, සතෝ සූත්‍රය කතා කළා, භික්ඛු සූත්‍රය, ඒ වගේම කුසල රාසි සාලා සූත්‍රය කතා කළා. ඒ වගේම අවසාන වශයෙන් අපි කතාබස් කළේ පින්වත් ස්වාමීන් වහන්සේ සකුණගි සූත්‍රය. සකුණගි සූත්‍රයේදී අපට ලැබුණු පණිවිඩය ඒ විදිහටම ලබා දුන් තවත් සූත්‍ර දේශනාවක් තමයි අපිට ඊළඟට මුණ ගැහෙන්නේ මක්කට සූත්‍රය නමින්. මක්කට කියලා කියන්නේ වඳුරට. මේ වඳුර උපමා කරගෙන භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවෙනුත් මේ පංචකාමයේ සතර සතිපට්ඨානය ගැන තෝරලා දෙනවා. ඉතින් පරවිෂය ගැනත් එහෙමයි සමගින් පරවිෂය ගැනත් පියුරුම ගැනත් තෝරලා දෙන මේ උතුම් දේශනාව ගැන ඒ බුද්ධ වචනේ සඳහන් අයිරින්ම පින්වත් ස්වාමින් වහන්සේ අපට මේ හෙළි කරනසේක්වා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි පින්වතුනි. මේ මක්කට සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්කවේ හිමවතෝ පබ්බත රාජස්ස දුග්ගා විසමා දේශා. හිමාල පර්වතය රාජයාගේ තියෙනවා දුර්ග වූ විසම ප්‍රදේශ. යත්ත නේව මක්කටානං චාරින මනුස්සානං. ඒකට යන්නත් බෑ, වඳුරන්ට යන්නත් බෑ, ඒ දුර්ග තැන්වලට මිනිස්සුන්ට යන්නත් බෑ කියලා. ඒ බඳු තැන් තියෙනවා කියලා. ඊළඟට අත්ති භික්කවේ හිමවතෝ පබ්බත රාජස්ස දුග්ගා විසමා දේශා යත්ත මක්කටානං හික්කෝ චාරින මනුස්සානං. සමහර මේ හිමාලයේ පර්වත තැන් තියෙනවා කියනවා මේ වඳුරු විතරක් යනවා, වඳුරන්ට පැන පැන යන්න පුළුවන්, මනුස්සයන්ට යන්න බැහැ කියනවා. අත්ති භික්කවේ හිමවතෝ පබ්බත රාජස්ස සම භූමි භාගෝ රමණීය. මේ හිමාලයේ පර්වතයේ තියෙනවා සමහර භූමි සමයි, يعني විසම නැහැ, සමයි, රමණීයයි, හරි ලස්සනයි. ලස්සනයි. යත් මක්කටානංචේව චාරි මනුස්සානංච. ඒ පැත්තට වඳුරුත් එනවා, මනුස්සෙන්ටත් ඒ සමභූමි භාගයට රමණීය තැන්වලට මිනිස්සුන්ටත් යන්න පුළුවන්. తత్ర භික්කව යන්නේ ඒ තැන්වල තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. එතන ලුද්ද මේ වඳුරු අල්ලන වැද්දෝ මක්කට වීතිසු ලේපං ඔඩ්ඩෙන්ති මක්කටානං බාධනාය. අන්නේ ඒ රමණීය භූමි භාගවල වඳුරුත් තියෙන තැන්වල මේ වඳුරු යන පාරවල්වල මක්කට වීතිවල මේ අර වැද්ද මොකද කරන්නේ, මේ කොහොල්ල බබෙක් කොහොල්ල වලින් වඳුරෙක් හදලා, වඳුරෙක් වගේ ලාටු වලින්, ඔව් ලාටු වලින් මේ හදලා පේන්න තියලා තියෙනවා මේ වඳුරු අල්ල ගන්න කියන අදහසින්. වැද්ද කරනවට, ඔව් වැද්ද කරන බා ගන්න අදහසින් කරනවා. తత్ర භික්කවේ යේතේ මක්කට අබාල ජාතික අලෝල ජාතික. ඉතින් යම් වඳුරු ඉන්නවද බාල නැති ලෝල නැති, يعني ලෝල් බව නැති හොඳ දැනුමක් තේරුමක් තියෙන නොනක්කාර වඳුරු ඉන්නවද, මේ වඳුරු තේතන් දිස් ලේපන් දිස්ව ආරකා පරිවජ්ජන්. ඒ වඳුරු මොකද කරන්නේ, කොහොල්ල බබා දැකලා දුර තියාම ඒ පැත්තට යන්නේ නැතුව දැනගෙන අඳුනගෙන මග හරිනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝපන සෝ හෝති මක්කටෝ බාල ජාතිකෝ ලෝල ජාතිකෝ. යම් මේ වඳුරෝ ඉන්නවද බාල, ඒ වගේම ලොල්, ලෝලි ස්වභාවයෙන් යුතු කෙලිල් ලොලෙන් කල් ගවන එච්චර හිතන්න මතන්නේ නැති පරිස්සම් යන්න කියලා අදහසක් නැති වඳුරෝ ඉන්නවද, ඒ වඳුරෝ සෝතං ලේපං උපසංකමිත. අර කොහොල්ල බබා ගාවට අර ලාට වලින් හදපු වර මේ රූපේ ගාවට යනවා. ගිහිල්ලා හත් තේන ගන්නහත් ගිහින් පොඩ්ඩක් අත ගාලා අල්ලලා බලනවා. සමහර වඳුරෙක් විදිහටම හදලා තියෙන පුළුවන්, මිනිස්සෙක් විදිහට හදපු බබා අල්ලලා බලනවා. එතකොට
සෝ තත්ත බජ්ජති. එතකොට ඒ අත වලාටුනි කොහොල්ල අත ඇලෙනවා. ඊට පස්සේ මේ අත ලෙහා ගන්න කියලා හත්තං මෝචිස්සාමීති ද්විතීන හත්තේන ගන්නහත්. මේ අත මෙතහැර ගන්න කියලා අනිත් අත තියලා තද කරනවා. එතකොට අත් දෙකම ඇලෙනවා. ඊට පස්සේ අත් දෙක මේ ගලව ගන්න කියලා අනිත් කකුල කකුලක් තියලා තද කරනවා. ඒ කකුලත් කරනවා. ඊළඟට ඒ කකුල ගලව ගන්න අනිත් කකුලත් මේ තියෙනවා. එතකොට ඒ කකුලත් ඇලෙනවා. ඊට පස්සේ මේ අතුත් කකුලුත් ගලව ගන්න කියලා මෙයා මොකද කරන්නේ? තුන්ඩේන ගන්නාති. මේ හොටෙනුත් තමගේ මූණත් තියලා තද කරනවා. එතකොට මේ පස් තැනින්ම මෙයා මේ කොහොල්ල ගුලියට මේ වැද්දාට හෝ කුගුලට මේ පස් තැනකින් අහු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒවං හිසෝ භික්කවේ මක්කටෝ පංචුද්ධිතෝ තනං සේති අනයං ආපන්නෝ ව්‍යසනං ආපන්නෝ යතා කාමකරණීයෝ ලුද්දස්. ඔය විදිහට මේ වඳුරා පස් තැනකින් බැඳිලා හිට මේ ව්‍යසනයට පත් වෙනවා කියනවා, විනාශයට පත් වෙනවා කියනවා, අර වැද්දට ඕන දෙයක් කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා කියනවා. තමේනම් භික්කවේ ලුද්දෝ විජ්ජිත්වා තස්මින් ඒව මක්කටං උද්දරිත්වා. ඉතින් අර දැන් වැද්ද එනකන් ඉන්නවා, කවදා හරි වැද්ද උතන්ට ඊළඟ දවසේ එනවා, හැමදාම චෙක් කරනවා ඇති වැද්ද. අතර අඬ ඉන්නවා. ඉන්නවා අඬ අඬ. යා ගන්න බෑ. ඊට පස්සේ මෙයා ඔසවලා මෙයා ඉස්සරම විදිනවා. මරා ගන්න එපැයි. ඇත්ත පයින්නෝනේ ගලව ගත්තාම. මෙයාට විදලා මේ වඳුරා උස්සගෙන ගලවන්න නැතුව ඇරන් ගිහිල්ලා මේ තමන් කැමති තැනකට ඇරන් ගිහිල්ලා මරාගෙන මස් කරලා තමන් කැමති දෙයක් කරනවා. වැද්දාගේ අවශ්‍යතාවය ඉටු කර ගන්නවා. ඉටු කර ගන්නවා. ඒවන් හිතම් භික්කවේ හෝති යෝ අගෝචරේ චරති පරවිසී. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙවැනි උපමාවක් දැක්වී ඔන්න මේ පරවිසී අනුන්ට අයිති තැන්වල, මේ වැද්දට අයිති තැන, මේ මිනිස්සු වාසය කරන තැන්වල මේ වඳුරන්ට වාසය කරන්න ගියාම වෙච්ච දේ කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න කියලා පැහැදිලි කරනවා. එතනත් අවසරයි ස්වාමී, මේ ලෝල් ජාතික කෙනා තමයි ගොදුරුනේ නේද? තමන්ගේ ආරක්ෂාව ගැන නොසිතපු වඳුරු තමයි කියලා හවුනේ. දැන් ආරක්ෂාව ගැන කල්පනා කරපු අය දුරින්ම දුරු කළා මේ. ඔව් දුරින්ම. කොහොල්ල බබා අඳුනගත්ත මේ උගුලක් කියලා නේ? උගුලක් කියලා. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක මේ කාරණාව මතු කරලා බුදුරජාණන් වහන්සේ හරි වැදගත් අවවාදයක් කරනවා. තස්මාතිහ භික්කවි මා අගෝචරේ චරිත පරවිසි. ඒ නිසා පින්වත් මහන්නේ ඔබත් මේ අගෝචර තැන්වල අනුන්ටයිති තැන්වල හැසිරෙන්න එපා කියන. අනුන්ගේ වාසස්ථානවල. අගෝචරේ භික්කවේ චරතම් පරවිසේ ලච්ඡති මාරෝ ඕතාරං. ඔය අගෝචර ස්ථානවල, නුසුදුසු ස්ථානවල අනුන්ටයිති තැන්වල හැසිරුනොත් කාටද ඉඩ ලැබෙන්නේ? අතනදී වැද්දට වඳුර නිසා ඉඩ ලැබුණා. මෙතනදී මාරයට ඉඩ ලැබෙනවා කියනවා. මාරයට අවස්ථාව මේ ලැබෙනවා කියනවා, අරමුණක් ලැබෙනවා කියනවා. ලච්ඡති මාරෝ ආරම්මණ කෝච භික්කවේ භික්කුණෝ අගෝචරෝ පරවිසු. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේ තමන්ට අයිති නැති අනුන්ට අයිති තැන මොකද්ද මේ පරවිසේ කියන එක ගැන පැහැදිලි කරනවා. එතනදිත් පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ අනුන්ට අයිති තැන මාරයාගේ වාසස්ථානයේ හැටියට, අගෝචර භූමියේ හැටියට දේශනා කරන්නේ මේ ඉෂ්ඨකාන්ත මනාප, ඒ වගේම මේ ස්වરૂපී වූ කාමූප සංහිත වූ කෙලෙස් රජස් දුහවිලි අවුස්සන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පංචකාම ගුණයන්ට හිතෙහි තියෙන ආසාව. එහෙමයි වෙනසක්. සකුණගේ සූත්‍රය ඒ පණිවිඩයමයි ස්වාමීන් වහන්සේ නේද? එහෙමයි වෙනසක්. එතකොට මේ පංචකාමය කියන්නේ මායාවේ විෂය. විෂය. පරවිෂය. පරවිෂය. එතකොට ඒ යම් කිසි කෙනෙක් ඒ ඔස්සේ හැසිරෙන්න ගත්තාම එයා මාරයට අහු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේ කොටින්ම අහු වෙනවා නේද? මාරයට අරමුණු වෙනවා. අරමුණු වෙනවා. ඒතර ස්වාමීන් වහන්සේ මේ පංචකාමයේ, ඒතර මේ කාම ගුණ, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, මේ මිනිස්සු මේවට ඇලෙන්නේ ඇයි මේ සත්වය? පින්න ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක මේ සංකප්ප රාගෝ පුරුසස්ස කාම. මේ පුරුෂයාගේ හිතේ ඇති වෙන මේ කාමය කියන්නේ සංකල්පීමේ රාගයක්. හිතේ ඇති කරගන්න සංකල්පය, සංකල්ප වලට
ඇතිකරගන්න ආසාවක්. නැති කාමා යාන චිත්‍රානි ලෝකේ, මේ විචිත්‍ර ලෝකයේ කාමය කියන එක නෑ කියනවා. කාම ගුණ තමයි තියෙන ලෝකේ, කාමය කියන එක නෑ කියනවා. තිට්ඨන්ත චිත්‍රානි තතේව ලෝකේ, මේ විචිත්‍ර දේවල් එහෙමම මේ ලෝකේ තියෙනවා. ඉතින් සංකප්ප රාගෝ පුරුසස්ස කාම, මේ පුරුෂයාගේ හිතේ ඇති වෙන මේ කාමයේ සංකල්ප, ඒ කියන්නේ ඇති කරගන්න, අපි ඒකෙදි ඇති කරගන්න සංකල්පනාවලට, බැහැරින් තියෙන රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, පහසකට, ඒ දෙයකට අපි ඇති ඒ මුල් කරගෙන ඇති කරගන්න සංකල්පයකට අපි ඇලීමක්, සංකල්පීමේ රාගයක් තමයි මේ කාමය කියලා කියන්නේ. අතිත්ත ධීරා විනයන්ති ඡන්ද. නෝනෙන්ති අය ඒකෙදි තියෙන සංකල්පීමේ ඇලීම රාගය දුරු කරගන්නවා කියන කැමැත්ත නේද? කැමැත්ත විනයන්ති ඡන්ද, විනයන්ති ඡන්ද, කැමැත්ත ඉඩ දෙන්නේ නැහැ, කැමැත්ත ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මේක හරි අමාරු දුෂ්කර යුද්ධයක්. මේකේ ආස්වාදයේ චුට්ටක් වුණාට බුදුරජාන් වහන්සේ දේශනා කරනවානේ, මේකේ ආස්වාදයේ ස්වල්පයයි, ආදීනව ගොඩාක් තියෙනවා. ඒ වුණාට මේ සත්‍යය යන්නේම කාමයේ පස්සේ නේ. ආස්වාදයක් තියෙන නිසා සත්‍යෙ මෙහි ඇලෙනවා. ඇලෙනවා. කියන්නේ ඒ ආස්වාදය ඊටම පොඩ්ඩයි බුදුරජාන් වහන්සේ කියන්නේ විස්තර කරනවානේ මේ ආස්වාදයේ මේකේ ඊටම චුට්ටයි. කියන්නේ මේ කාමයේ නිසා යම් සැපයක් සොම්නසක් හට ගන්නවාද? ඒකම මිනිස්සු මේ කාමයට ඇලෙන්නේ ඒ සැපයක් සොම්නසක් මේකෙන් උපදින නිසා. දිවියොත් මනුස්සයොත් කවුරුත් අහු වෙන කාම ලෝකේ මේ කාමයට අහු වෙලා ඉන්නේ අපි, මේ දුක් විඳින්නේ මේ කාමයේ කෙරෙහි තියෙන රාගය නිසා, සංකල්පීමේ රාගය නිසා. ආධිනවයක් යද්දී ගැටෙනවා සවනස්. ආධිනවෙද්දී ගැටෙනවා, දුම්නසටපත් වෙනවා. පත් වෙනවා. අර බීම ගැන. ඒතර දැන් ඒ දෙකම තමයි දුරු කරන්න සතිපට්ඨානට එන්න කියලා. එන්න කියලා තියෙනවා. භාග්‍යතුන්වසේ වදාරන්නේ නේද? අවිජ්ජා දෝමනස්ස දුරු කරන්න. ඕ ඒක මේ දේසි පහසු දෙයක් නෙමෙයි පින්නස් සාන්නහංස. ඒ කියන්නේ මේ කාමයේ මේ ස්වල්ප ආස්වාදයට දැන් මෙච්චර ආදීනව, දැන් බුදුරජාන් වහන්සේ පෙන්ලා දීලා තියෙන ආදීනව අපි මතක් කරගත්තොත් මේ කාමයේ ස්වල්ප ওই විදිහට මේකෙන් යම් සැපයක් සොම්නසක් හටගන්න ස්වභාවයක් තියෙනවා. ඒක හරියට ඒ සැපේ සොම්නස පින්නස් සාන්නහංස උපමා කරනවානේ අර කුෂ්ඨ රෝගියාගේ. මේ කුෂ්ඨ රෝගී කුෂ්ඨයක් හැදිලා එයා ඒක ඒකේ පණුවත්වයක් කරනවා, ඊට පස්සේ සැරවත් ගලනවා, ඊට පස්සේ එයා ඒක මේ කහනවා, ඒ වනේ කහමින් යම් ආස්වාදයක් ලැබෙනවා. එබඳු ආස්වාදයක් කියනවා අර කාමේ ලැබෙන ආස්වාදේ. ඒ කියන්නේ දැන් ලෙඩා තියෙන ලෙඩ කුෂ්ඨ රෙඩේ තියෙන කෙනා කසද්දියාට සනීපයක් දැනෙනවා. සනීපයක්. ඒ වගේම තව කියනවා එයා ඊට පස්සේ ඒක එකකින් පීඩාව වැඩි වෙද්දී ඊට පස්සේ ඒක තවා ගන්නවා. දන්න ගත්තාම ඒක ගිනි කබලකට අල්ලලා රත් කරනවා. එතකොට එයාට ඒකත් සැපයක්. බුදුරජාන් වහන්සේ ඔහුගේ විරුද්ධ පැත දේශනා කරන නිරෝගී මිනිස්සෙක් කරන් ගිහිල්ලා එයා ඒ විදිහට කහ කහ ඉන්නේ. يعني මේ ඔය කුෂ්ඨ සුවපත් වෙච්ච කෙනෙක් ගිනි කබලකට අරන් ගිහිල්ලා ලංකලොත් එයා ඔය විදිහට රත් වෙනකම් බලාගෙන ඉන්නේ නැහැ. එයාට ඒක දුක් පහසක් වෙනවා. අරයා අර ගිනි කබ අර කුෂ්ඨ හැදිච්ච කෙනා කහ කහ ඉන්න කෙනා ගිනි කරු ගිනි අඟුරු කබලෙන් පහසක් ලැබමින් ඒක සැපයක් කියලා ඒක වැළඳගන්නේ එයාගේ සංඥා විපරීත වෙලා. විපරීතර ප්‍රකෘති සංඥාව නැහැ. කුෂ්ඨයේ හැදීම නිසා විපරීත සංඥාව නිසා එයා ඒ දුක් පහස, දුක් තාපය, ඒ උස්නේ සැපක් වශයෙන් වැළඳ ගන්න. ඒ වගේ මේ සත්‍යයේ සංඥාව විපරීත වීම නිසා මේ කාමයට ඇලුම් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අර නිරෝගී මිනිසයා අර නිරෝගී මිනිසෙක් බලවත් පුරුෂෝ දෙන්නේ කල්ලාගෙන ගිනි අඟුරු කබලක් ගාවට. දැන් අර මිනිසයාම සුවපත් වෙලා ගිනියක් උරු කබලක් ගාවට එක්කන් මේ බලෙන් ඇදන් ගිහිල්ලා මේ රත් කරන්න හැදුවත් ඒ මිනිස්සයා ඒකට කැමති වෙන්නේ නැහැ. අහට මෙහෙට කය නවනවා, ඒකෙන් බේරෙන්නනේ හදන්නේ. මොකද ඒකේ දුක් පහස දන්නවා අය. අන්න ඒ වගේ කාමයේ යථාර්ථයේ බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්න ආදීනව තේරුම් ගන්න කෙනා මේ කාමයේ මේ ගිනියඟුරු වලක් වගේ දුරු කරන්නේ, දුරු කරනවා. ඉතින් එතකොට සෝනස්ස අවසරයි මේ රාග දේශ මොහකින් ලෙඩේ තියෙන හින්දා තමයි අර සුවේ දැනෙන්නේ නේ. සුවේ දැනෙන. එතකොට ලෙඩ කුෂ්ඨ රෝගේ උපමා කරන්නේ මේ කෙලස් රෝගේ තියෙන කෙනාට. කෙලස් රෝගේ තියෙන කෙනාට. කෙලස් රෝගේ සූපත් වූ කෙනා රාගයේ දේශ මොහේ නැති කරගත්තු කෙනා මේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ තුල අර මේ කාමයට සම්පූර්ණ ඇල්ම දුරු වෙලා. දුරු වෙලා. අනාගාමි ඵලයේ ඉඳන්ම තියෙනවා ඒක නේ. තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් ඒ විදිහට මේ කාමේ මේ ආස්වාදයේ ගෙන දෙන කාමේ අතහරින්නට ආස් කාමේ ආදීනව සීකිරීම වටිනවා. ඉතාම වටිනවා. කාමේ නිස්සරණේ වටිනාගම සීකිරීම වටිනවා. වටිනවා. නැත්තම් චූටි ආස්වාදී
ඇලි ගැලි වසන්න වසනවා. වෙන්නේ. එතකොට මේ භාගිතුන් වහන්සේ මේ පණිවිඩය නිතර දෝංකාර දෙනවා නම් මේ වෙන්නේ මේකයි කියලා එයාට ලැජ්ජාවක් හට ගන්නවා. එතකොට භාගිතුන් වහන්සේ මේ කෙලෙස් රෝගීන් මේ මාර වසඟෙන් නිදහස් වෙන්නට සගුණගි සූත්‍රයේ සේම මේ මකර සූත්‍රයේදී භාගිතුන් වහන්සේගේ අපට ලබා දෙන පණිවිඩය පවසනසේක්වා. එහෙම වෙනස් ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ විදිහට මේ පර විෂයට එවගේ මාර්යාගේ මේ තුරුලට යන මේ පංචකාමයට යන අවධානම තමයි මේ සත්‍යයට තියෙන්නේ, කාම ලෝකයේ උපන්න සත්‍යයට තියෙන්නේ. මේක අනාගාමී ඵලයේ දක්වා වෙනස් ස්වාමීන් වහන්සේ මතක් කළ විදිහටම තියෙනවා. ඉතින් මේකෙන් අත් මිදෙන්නට මේ බුදුරජාණන් වහන්සේ වදාළේ හරියට මේ පැණි තැවරිච්ච දැලි පිහයක් දව කනවා වගේ වැඩක් නේ. ඒ කියන්නේ ඒක දව කෑවට ඒකේ මිහිරක් ආස්වාදයක් ලැබුවට දිව කැපෙනවා. ඒ වගේ වැඩක් මේ කාමයේ සේවනය කිරීම, කාමයේ සුළු ආස්වාදයක් ලැබෙනවා. නමුත් ආදීනව ගොඩක් විඳින්න තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආදීනව සිහිපත් කරගෙන දැන් මේ බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්වා දෙන්නේ ගෝචර ස්ථානයේ හැසිරෙන්න කියලානේ, පරවිසේ හැසිරෙන්නේ නැතුව මේ තමන්ට පිය උරුමෙන් ලැබිච්ච මේ සුඛී පිය උරුමෙහි මේ පිය වාසස්ථානෙහි ආරක්ෂිත ස්ථානෙහි හැසිරෙන්න කියලා කියනවා. එතකොට න ලච්ඡති මාරෝ ඕතාරන්න ලච්ඡති මාරෝ ආරම්මණං. එතකොට මාරයට අරමුණක් වෙන්නේ නැහැ යා. මාරයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ යාට ධර්මාර්ගයට බාධා කරන්න, එයා සසරට ඇදගෙන යන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනදී පින්වත් ස්වාමීන් වහන්සේ මොකද්ද ඒ ගෝචර ස්ථානේ සමන්ට වාසස්ථානේ පියුරුමින් ලැබිච්ච ස්ථානේ කියලා පෙන්වා දෙනවා. යදිදං චත්තාරෝ සතිපට්ඨාන, මේ සතර සතිපට්ඨාන. එහෙමයි. ඒ සතර සතිපට්ඨානේ අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති. මේ බුද්ධ ශාසනයේ භික්ෂුව කයෙහි කයානුව බලමින් වාසය කරනවා. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. අර කෙලෙස් තවන වීරී, කෙලෙස් ප්‍රහාණය කරන නොවනි, ඊළඟට සිහි විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. මේ කාමයන් කෙරෙහි හිත යන්න නොදී අභිජ්ජාව. ඒ වගේම ඒ මුල් කරගෙන ඇති වෙන දෝමනස්සට ඉඩ නොදී ඒකට තමයි අර කෙලෙස් තවන වීරී නොවන සිහි තියෙන්න ඕනේ. එකෙන් යුතුව කායානුපස්සනා භාවනාව වඩනවා. එහෙමයි ෆින්නස් වුණා. දැන් බොහෝ වතාවක් අපිට දැන් මේක නැවත නැවත අහන්න ලැබුණා. මේ කායේ කායානුපස්සේ විහෙරති. ඒතර එක පට්ඨාන එක පිහිටවීමක් සිය කය කෙරෙහිනේ. කායේ කායානුපස්සී කියන්නේ දකින්න බලමින්. ඔව්. කය අනුව කයෙහි යථාර්ථය දකිමින් වාසය විහෙරති කියන්නේ වාසය කරන. වාසය කරන. ඒතර ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ ෆින්නස් ස්වාමීන් වහන්සේ කායානුපස්සනා කය දිහා බලමින් සිටින්ට මේ භාවනා කීයක් විතර අපට දේශනා කළත් මහා සතිපට්ඨාන සූත්‍රය සඳහන් වෙන්නේ වෙන ස්වාමීන් වහන්සේ මේ දේශනා කළා තියෙනවා භාවනාවන් 14ක් තියෙනවා. 14ක් දේශනා කරනවා. ඒකේ ප්‍රථම භාවනා කමඨහන හැටියට ආනාපාන සති. ආනාපාන සති. ඒතර ඒක කායනුපස්සනා. කය දිහා සිටීම. ඔව්. කය සංස්කාරයක්නේ. කය හා බැඳී පවතින දෙයක් ආස්වාස ප්‍රාස්වාස. ඒකට සිහි පිහිටවීම. කායනුපස්සනා. ඊට පස්සේ අසුබ. දැන් මේ කාමයන්ගෙන් කාමයන් ආදීනව දකින භවනාවන් අසුබ භවනාව. ඊළඟට ඉරියාපත. ඊට කලින් ඉරියාපත සම්පජන්න භවනාව. එහෙමයි. ඇත්තටම ඉරියාපත අසුබ භවනාව තියෙනවා, ඉරියාපත භවනාව තියෙනවා, සම්පජන්න භවනාව, සම්පජානය. ඔව්, සම්පජාන භවනා. ඊට පස්සේ අසුභ භවනා, ධාතු මනස, ධාතු මනසිකාරය. පහක් තියෙනවා එතන. ඔව්, එතන පහයි. ඊට පස්සේ අර අමුසොහනේ දාපු මලකුණක්. එහෙමයි. අවස්ථා 9කදී මේ එක සටහන මෙනෙහි කරමින් තමන්ගේ ශරීරයට ගල්පා බලමින් භවනා කිරීම එක නවසීවිත කිය හැටියට විස්තර වෙනවා. කියන්නේ මේ කයටත් ඒකනේ වෙන්නේ කියලා අවස්ථා 9කට ගල්පනවා නේද? අයම් පිකෝ කායෝ ඒවන් දම්මු. මේ කයත් එබඳු ධර්මතාවෙන් යුක්තයි. ඒවන් දම්මු ඉතං අනතීතෝති, මේ ස්වභාව ඉක්මවා ගිහිල්ලා නැහැ කියන මේ ස්වභාවය සිහි කරමින් මේ කයෙහි යථාර්ථය දකිමින් වාසය කරනවා. ඉතින් ඒ විදිහට කරන්න නම් පින්වත් ස්වාමීන් වහන්සේ අර කාමයන්ගේ ආදීනව නිතර නිතර මෙනෙහි කිරීම බුදුරජාණන් වහන්සේගේ අවාදී සිහිපත් කිරීම තියෙන්න ඕනේ. මේ
මාරයට අයිති දෙයක් මේ කාමේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කාමයේ ආදීන පෙන්වා දෙනවනේ. නොඒකාකාර මේ කාමය මේ ගිනි හුලක් වගේ, හුලුවත්තක් ඇවිලුන් ඇවිලිච්ච හුලුවත්තක් හුලන් එන දිසාවට අල්ලගෙන යෑමක් වගේ කියලා කියනවා. කාමෙන් තමන් තමන්ව පිච්චෙනවා. ඊළඟට තියුණු කඩුවක් වගේ කියලා කියනවා. ඊතරම් භයානක දෙයක්. ඊපස් විසගෝර සර්පෙක් වගේ, මේ සර්පෙගේ හිස වගේ, සර්පෙගේ හිස වගේ කියනවා. ඊතරම් භයානක දෙයක්. එහෙමයි. ඊළඟට මේ කාමයන් ගැන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා, මේ ගහක ගෙඩි වගේ, මේ ඊට පස්සේ නයිටිල්ලගත්තු දෙයක් වගේ මේ කාමයන් කියලා කියන්නේ. එවතිස්සේ මම මේ අතහරින්න වෙනවා කියන එක නේ. කියන්නේ තමන් ආසාවෙන් කොච්චර ඇලුම් කරගෙන හිටියත් කාමය අනිත් වෙලා යනවා. ඔව්, තමන් ලැඩවීමේදී, වයසට යෑමේදී, මරණයේදී අතහරින්න වෙනවා. බලන්න තමන් ජීවත් වෙද්දී කාමයන් අනිත්‍ය භාවයට පත් වෙනවා. නැත්නම් තමන් අනිත්‍ය භාවයට පත් වීමෙන් කාමයන් කෙරෙහි තණ්හාව, ආසාව දුරු කරගැනීම සිද්ධ වෙනවා. ඔය විදිහට මේ කාමයන් වල කාමයන්ට බුදුරජාණන් වහන්සේ නොයේ නින්දෙන් දැකපු සිහිනයක් වගේ කියලා පෙන්වලා දෙනවා. මෙන්න මේ ආදීනව සිහිපත් කරමින් මේ සතිපට්ඨානේ කාය අනුපස්සනාව වැඩිම මේ කාම ආසාව දුරු කරගන්න. ඇත්තට මේ කාය අනුපස්සනාව මේ විදිහට සිහි පිහිටුවාම යාට ප්‍රථම ධ්‍යානයට හිතපත් කරගන්න පුළුවන් වුණොත්, එතනම මේ ඒ ධ්‍යානය තුළම මේ මාර්යාට, මාර්යාගෙන් වෙන් වෙච්ච නිදර්ශන ස්වභාවයක් තියෙනවා. පේන්නේ ස්වභාවයක් තියෙනවා. පේන්නේ ස්වභාව මාර්යාගේ හැට වැලි ගැහුවා කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ විදිහට දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ ආදී ධ්‍යාන තත්ත්වයන් කරා මෙයාට මේ චිත්ත දියුණුව අරගෙන යන්න පුළුවන්කම තියෙනවා මේ කාය අනුපස්සනාව තුළ. ඒ වගේම මේ විදිහට වේදනා අනුපස්සනාව වැඩි වීම, ඒ වගේම චිත්තානුපස්සනාව වැඩි වීම, ඒ වගේම ධම්මානුපස්සනාව වැඩි වීම. එහෙමයි සනත්. පින්වත්නි, පින්වත් ස්වාමීන් වහන්සේ විසින් මේ දක්වා අපට සතර සතිපට්ඨාන ධර්මයන් මනාකොට ඒ සතිපට්ඨාන සංයුක්තයේ සඳහන් දේශනාවන් ඊටාම මනරම් අයරින්, ඊටාම නිරවුල් අයරින්, පැහැදිලි අයරින් තෝරා දුන්නා. අනිකුත් සම්බුද්ධ දේශනාවන්ද සිහිපත් කරමින් පිරිසිදු බුද්ධ වචනයයි සිහිපත් කළේ. ඌ මේ ශ්‍රවණය කළේ සුන්දර නිවන් මග ගැන. අපි ශ්‍රවණය කළා මේ නිවන් මග සම්පූර්ණ වෙන්නට බෝධිපාශික ධර්ම 37 වැඩෙන්න ඕන කියලා ජීවිතේ. ඉතින් මේ බෝධිපාශික ධර්ම සියල්ලම වැඩෙන සුන්දර නිවන් මග ආර්ය අෂ්ටාංග මාර්ගය තුළ මේ වැඩෙන්නේ. ඉතින් සකුණගි සූත්‍රයේ වගේම මකර සූත්‍රය ආශ්‍රයනොත් අපි ශ්‍රවණය කළේ පංචකාමයේ අතහැරලා පංචකාමයෙන් මාරයට අහු නොවි සතර සතිපට්ඨානෙට පැමිණ මාරයට අයිති මාර ගෝචරයේ ඉන්නේ නැතුව අපගේ පිය උරුමය වන බුදුරජාණන් වහන්සේ අපට දායාද කළ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සිය පිහිටවීම් හතරහෙට පැමිණීම ගැනයි. මේ විදියට ඒ භාගිතුන් වහන්සේගේ ධර්මය ගැන කතාබස් කිරීම පිනක්, ශ්‍රවණය කිරීම පිනක්, හිත පහදවා ගැනීම පිනක්. පින්නත්නි අන්න ඒ අයට තමයි උදා වෙන්නේ ප්‍රතිපදාවේ යෙදෙන්න. හිත නැමෙන්නේ කාමයේ අතහැරලා දුකෙන් නිදහස් වෙන්න හිත නැමෙන්නේ එහෙම අයට. ඉතින් ඒ නිසා මුලින්ම කළ යුත්තේ මේ උතුම් ධර්මයේ ගැන හිත පහදවා ගැනීමයි. අතීතයේ සම්බුද්ධ ශාසන තුළ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා දුකෙන් එතෙර වුණ මාර්ගය මේ. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළ ශ්‍රාවකයන් එතෙර වෙන මාර්ගය මේ. අනාගතයේ ලෝකයේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙයිද ඒ සම්බුද්ධ ශාසන තුළත් ශ්‍රාවකයන් එතෙර වෙන මාර්ගය මේ. ඉතින් ඒ නිසා මේ ජීවිතේ මේ ඇස් දෙක පේන වෙලාවේ, මේ කන් දෙක ඇහෙන වෙලාවේ, මේ කියන දේ තේරෙන වෙලාවේ, මේ උතුම් අසිරිමත් මේ ශ්‍රී සද්ධර්මයට හිත පහදවාගෙන මේ ධර්මය තමන්ට පුළුවන් අයුරින් තේරුම් ගන්න වෙහෙසිලා පින් පුරාගෙන පින්වත් හැම දිනාටම මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්නට වාසනාව ලැබේවා. ඒ වගේම මේ ධර්මය අපට තේරෙන අයුරින් අපට කතාබස් කරන්නට තෝරා දුන්නු ගුරුදේවත්ම ලොකු ස්වාමින් වහන්සේටත්
යමාමා නිවන්සුව බොහෝ දුරණ වේවා. පින්නත් ඔබ අප හැම දෙනාටමත් දෙවිමිනිස් ලෝකයේ මේ ශ්‍රද්ධාරූපවාහිනී රැස් කරනා පින් අනුමෝදන් වෙන සිළු දෙවියන්ටත් මේ පින් ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් දෙවිවරුන්ටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සම්මා සම්බුද්ධෝවත්තසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති සාදු සා